සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. ඉතින් මම කලින් ඔයාලට පොරොන්දු වූ අයුරින් ඔන්න අපේ පළවෙනි වීඩියෝව ඔයාලට ඉදිරිපත් කරන්නයි මේ සැරසෙන්නේ. හිතන්නකෝ කුළුඳුල් වීඩියෝවක් නිසා වැරදි අඩුපාඩු ගොඩක් ඇති. ඉතින් මුලින්ම මම ඔයාලගෙන් ඉල්ලන්නම් මගේ අඩුපාඩු පෙන්නලා දෙන ගමන් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. මුලින්ම අද මම ඔයාලට වසර පුරාම පළදරන පොල් හා තැඹිලි ගැන කතා කරන්නම්. ඔබ දන්නවද පොල් වතුරත් තැඹිලි වතුර තරම්ම ගුණයි. හැබැයි උදේ පාන්දරත් රාත්‍රී කාලයේ තැඹිලි පානය කිරීම නම් සුදුසුම නැහැ. ඒ වගේම ඇදුම පීනස රෝගීන්ටත් සෙම් බහුල අයටත් තැඹිලි අගුණයි. පොල් වතුරට වඩා තැඹිලි වතුර දහගුණයකින් සීතලයි. ඒ වගේම ගුණයන් දහගුණයකින් වැඩි. අපි පොල් වතුර ගැන කතා කළොත් හෘදය වස්තුව ආරක්ෂා කිරීමේ ගුණයත් විශේෂයෙන්ම පිළිකා නාශක ගුණයත් පොල් වතුරේ ගැබ්වී තිබෙනවා. ඒ වගේම පිපාසය සංසිඳවන්න විඩාව දුරලන්නත් මේ පොල් වතුර උදව් වෙනවා. ඒ විතරක්ම නෙමෙයි ඇඟේ දැවිල්ල නැති කරන්න බඩගින්න ඇති කරන්න වමනය වගේම කලන්තය දුරලන්නත් මුත්‍රා ගල් දිය කරන්න වගේම මුත්‍රාශය පිරිසිදු කරන්නත් මේ පොල් වතුර උදව් වෙනවා. වකුගඩු පිරිසිදු කිරීමට පොල් වතුර හිතකර වුණත් වකුගඩු රෝගීන්ට නම් පොල් වතුර සුදුසුම නැහැ. ඉතින් මගේ යාළුවනේ තවත් අලුත් වීඩියෝවක් අරන් ළඟදිම ඔයාලා ළඟට එන අදහසින් අදට මම නවතින්නම්. හැමෝටම සුබ දවසක්.